ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල MCC සමාලෝචන කමිටුවේ අවසන් වර්තාව ජනපතිට එතනෝල් ආයතනය තහනම් කිරීමටගත් තීරණේ කිසිදු වෙනසක් නැහැ රජයේ ප්‍රකාශයක් තම රජයක් යටතේ දිවි හිමියන් ගොවියා සුරකින බව සජිත් කියයි සහස්රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීම සිදු කෙරුණා සහස්ර අභියෝගතා සමායතන යෝජනාවලියේ සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීනු ලැබුවා සහස්රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC සමාලෝචනය කිරීමේ කමිටුව විසින් MCC කිවිසුම සම්බන්ධයෙන් මාස 6ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනාද සැලකිල්ලට ගනු ලැබුවා. ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුවයි එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව මෙලෙස පිළිගන්වනු ලැබුවේ. එම වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට බාර දුන්නා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කළේ එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම කමිටුව පත් කරනු ලැබුවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතායි. ඒ මහතා ජනාධිපතිවරයා වෙත මෙම වාර්තාව පිළිගැන්වීමේ අනතුරුව මෙලෙස අදහස් පළ කළා. මේ මිලෙනියම් චැලෙන්ජ් එකේ කරපු ලෝකයේ රටවල් හුඟක් තැන්වල ඒ අවුරුදු දෙක තුනක් යනකොට ජනාධිපතිතුමනි මේ මිනිසුන්ගේ ඉඩන්ටික විදේශිකයෝ විසින් දැහැගෙන විශේෂ අධ්‍යයනයක් කළා ඒ සම්බන්ධයෙන් මැඩගස්කරයේ සහ හොන්ඩුරාස් इंटरेस्ट එතකොට හොන්ඩියුරාස් වලටයි මැඩගස්කරයටයි වෙලා තියෙන්නේ අර ගත්ත ඉඩම් ටික අර මේ ඔක්කොම අන්‍යකරණය වුණා හැබැයි දීපු සල්ලි ටික 125කට 30කට වැඩිය රටට එන්නේ නැහැ මොකද ප්‍රධානේ නැවතිලා මේක ඒගොල්ලන් පිටමං කරගන්න විදියකුත් නැහැ කොළොන්නාව ඇලමාර්ගයේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා නාගරික සංවර්ධන අධිකාරිය සහ පහත් පිම් සංවර්ධන මණ්ඩලයේ එක්ව කොළඹ ගංගොතුර පාලනය කිරීමේ සැලැස්මේ එක් අදියරක් වන කොළොන්නාව ඇලමාර්ගයේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ව්‍යාපෘතිය සිදු කෙරෙන කොළොන්නාව අවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා ඒදියා ග්‍රාමාධිවරයා විසින් නාගලකම් වීදියේ ඉදිකරන ජල පොම්පාකාරයේ නිරීක්ෂණය කළා. අනතුරුව ජල පොම්පාකාරයේ ඉදිකිරීම කටයුතු සම්බන්ධයෙන් එහි ව්‍යාපෘතිභාර ඉංජිනේරු AH තුෂාරි මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පැහැදිලි කිරීමක් සිදු කළා. ඉංජිනේරුවරිය සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතියට අදාළව වැහි වතුර රඳවා තබා ගැනීම සඳහා තවත් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන බවයි. පොම්පාකාරය නිර්මාණය කරන විට ජලයේ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ අවස්ථාවේදී එම ඇල මාර්ගවලට කැලිකසල එකතු කිරීම හේතුවෙන් ජලය අපවිත්‍ර වී ඇති බව සනාථ වූ බවද එහිදී ඉංජිනේරුවරිය විසින් වැඩිදුරටත් පැහැදිලි කළා. එම යෝජනාවලියේ තවත් අදියරක් ලෙස ක්‍රියාත්මක කෙරෙන කොළොන්නාව ඇලමාර්ගයේ කැලණි ගඟට වැටෙන ස්ථානය වන කළුපාල මසල සංවර්ධන කටයුතුද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එහිදී කොළොන්නාව ඇලමාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ කළමනාකරු සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා විසින් මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. ඉන්නතරුව වැල්ලම්පිටිය පාලම තුප්පාවිල ඇලමාර්ගය සැලලිහිණි මාවතස්සල ඇලමාර්ගය යන ස්ථානද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ශ්‍රී ලංකාවට එතනෝල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ගෙන ඇති තීරුණේ කිසිදු වෙනසක් නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතරණ මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් එතනෝල් ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමේ සූදානමක් තියෙනවද? එහෙම තහනම අපි ඉවත් කරන්නේ නැහැ. අත්‍තරම අපිට ප්‍රකාශ කරන්න අවශ්‍ය බොහොම පැහැදිලිවම අපේ ආනයන සීමා කිරීම යටතේ අතකරු ජනාධිපතිතුමන් ආරම්භක කාලයේදීම ලංකාවට එතනෝල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කරා. සම්පූර්ණයෙන්ම
රජය සතු ලංකා ෂුගර් ලිමිටඩ් පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත අයිති රජයට එහි සීනි නිෂ්පාදනය අතුරුපාලයක් කරලා එතනෝල් නිෂ්පාදනය වෙනවා. එමෙ එතනෝල් ප්‍රමාණය ලංකාවේ අවශ්‍ය නිෂ්පාදන සඳහා සම්පූර්ණයෙන් ප්‍රමාණවත්. අපි එතනෝල් ආනයනය තහනම් කරා විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදන කරන එතනෝල් විශේෂයෙන්ම ලංකා ෂුගර් ආතනයේ නිෂ්පාදනය එතනෝල් සඳහා අවශ්‍ය ස්ථාවර මිලක් ඇති කරලා තිබෙනවා. අපිට අවශ්‍යයි දේශීය කර්මාන්තය ආරක්ෂා කරන්න ප්‍රවර්ධනය කරන්න අපේ රජයේ ප්‍රතිපත්ති එකයි. එනිසා අපි ඒක ආරක්ෂා කරනවා ප්‍රවර්ධනය කරනවා. පිටරටින් එතනෝල් අපි අරගෙන ඉන්නේ නැහැ. ඕගැනික් එතනෝල් අවශ්‍ය කර්මාන්ත ඉතා සුළු ප්‍රමාණයක් තිබෙනවා. ඒවට අවශ්‍ය එතනෝල් ප්‍රමාණය ඉතාම සුළු පරිමාවක්. එවැනි අවස්ථාවලදී විශේෂිත අවසරයක් අපි ලබා දෙන්න සලකා බලනවා. තාම අවසර ලබා දුන්නේ නැහැ. හැබැයි එවැනි කර්මාන්ත කරුවන් කිහිප දෙනෙක් අපිට ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ හැරෙන්න අපි එතනෝල් ආනයනය කරන්නේ නැහැ. මේවා තහනම තිබියදී ලංකාවට තහනම නොතකා වරායට අරගෙන ආපු එතනෝල් විශාල ප්‍රමාණයක් දැනට වරාය රඳවගෙන තිබෙනවා. ඒවා ඉදිරියේදී රාජ්‍ය සන්තකරණ අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි එම එතනෝල් වෙනත් ඒතංක හරහා වෙනත් HS කෝඩ් හරහාත් ලංකාවට ගෙනියන බවට අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි රේගුව දැනුවත් කරලා තියෙන්නේ. අපි සියල්ල ඉදිරියේදී ක්‍රමානුකූලව කළමනාකරණය කරනවා වගේ අපිව නවත්තන්නටත් කටයුතු කරන බව ප්‍රකාශ කරනවා. ගොබියා ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අගෝස්තු 5 වෙනිදායින් අනතුරුව ගොඩනගන බව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගාල්ල හිනතුම ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වමින් සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ගාල්ල හිනතුම ප්‍රදේශයේදී ජන හමුවක් සංවිධානය කර තිබුණා. හිතාදර මිත්‍රවරුනි, අපේ මේ ගමන තුල ජයග්‍රහණය කරන්නේ රටේ ජනතාව. 5 වෙනිදාට විහිදෙන අපේ රජයේ තුලින් අනිවාර්යෙන්ම තේගොඩියා සුරකින්න තේගොඩියා ආරක්ෂා කරන ඒ වගහානි වන්දි ටික නියන් ආදර වන්දි ටික ලබා දීමේ වැඩකටයුතු රටේ අගමැතිවරයා හැටියට ඒ යුතුකම් සම්භාරය අපි ඉටු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ වර්තමාන රජය මම හඳුන්වන්නේ බුරුකාර වංශාකාර රජයක් හැටියට. ඇයි එහෙම කියන්නේ? මේ බුරුකාර වංශාකාර රජය කිව්ව නේද අප්‍රේ මාසේ මාර්තු මාසේ විදුලි බිල අහෝසි කරනවායි කියලා. මම ආණ්ඩුවට කියන්න කැමති පච්ච දොඩවල මාර්තු බිල ගැන කතා කරලා අප්‍රේ බිල ගැන කතා කරලා රටේ ජනතාව මේ ආණ්ඩුව අගෝස්තු 5 වෙනිදාට ස්ථිරසාරව අපි විසන්ධි කරනවායි කියලා මම මේ අවස්ථාවේ තමුන්නාසිරට ප්‍රකාශ කරනවා. එත්සමකින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවටපත් වෙනවා. ජලිතම් වෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.